පටන් ගන්නකොට නිසා අතහැරීම පටන් ගන්නවා කියන්නේ පාත් මහත්තු ඉතින් මුලින්ම ඔබ පටන් ගන්න ඕනේ අසත්පුරුෂ ආශ්‍රේ අට මොකද අපි පටන් ගන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රේනේ ඒතොර අසත්පුරුෂ ආශ්‍රේ අතහරින්න ඕනේ තේන්නා සද්ධර්ම ශ්‍රවණේ නොකිරීමේ ගුණය අතහරින්න ඕනේ නුවණින් මෙනෙහි නොකිරීමේ ගුණය අතහරින්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය අතහරින්න ඕනේ මිත්‍යා සංකප්ප අතහරින්න ඕනේ මිත්‍යා වාචා අතහරින්න ඕනේ මිත්‍යා කම්මන්ත අතහරින්න ඕනේ මිත්‍යා ආජීවෝ අතහරින්න ඕනේ මිත්‍යා වායාමෝ අතහරින්න ඕනේ මිත්‍යා සති මිත්‍යා සමාධි අතහරින්න ඕනේ තේන්න ඉත මුලින්ම අතහරින්න ඕනේ ඔකයි පුතේ තේන්න ඒවා අතහැරලා ඔයා සම්මා දිට්ඨිය තුලින් සම්මා සමාධිය ශක්තිමත් කරගෙන ඊට පස්සේ පුතේ අපි නිරේතුරුවම කායානුපස්සනාව රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න ඕනේ තේන්නද වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න ඕනේ සංඥාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න ඕනේ සංස්කාර කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න ඕනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න තේන්න ඉතින් එතන තමයි අතහරිනවා කියන කාරණේ එකයි මුලින් අතහරින්න ඕනේ අර මිත්‍යා දෘෂ්ටික මේ මිත්‍යා මාර්ගය අතහරිනවා ඈ ඊට පස්සේ තමන් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඒ අනිත්‍යභාවය තමයි දකින්නේ අතහරිනවා කියන්නේ ඒකයි මත අල්ලන්නේ අපි අල්ලන් ඉන්න දේනේ අතහරින්නේ අපි අල්ලන් ඉන්නේ කාරණා පහක්නේ ලෝකයේ කියලා අල්ලන් ඉන්නේ කාරණා පහයි රූප වේදනා සංඥා සංකාර එහෙනම් පුතේ අල්ලන් ඉන්න පහයි අතහරින්නවා තේන්න එතකොට අල්ලන් ඉන්න පහ අපි මුල අල්ලගන්නේ කුමක් හේතුවෙන්ද අධ්‍යාත්මික රූපයයි බාහිර රූපය විඥානයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව හේතුවෙන්මයි පස්සේ හේතුවෙන්මයි තේන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කායanusasanaවේදී මුලින්ම මේ සතර සතිපට්ඨානදී මුලින්ම කායanusasanaව දේශනා කරන්නේ තේන්න ඉතින් ඒ නිසා ඔබ අතහරින්න ඕනේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කෙරෙහි තියෙන තෘෂ්ණාව අධ්‍යාත්මික වේදනාවත් බාහිර වේදනාවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව ඒ වගේම සංඥා සංස්කාර විඥාණයන් කෙරේ තෘෂ්ණාව. නමුත් ඒ තෘෂ්ණාව අතහරින්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ තුල සප්තබොධ්‍යංග වැඩෙන මනසක් තියෙන්න ඕනේ. සප්තබොධ්‍යංග වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨාන ධර්මය ඔබ තුල වැඩලා තියෙන්න ඕනේ. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ තුල ආරේෂ්ඨාංගික මාර්ගය වැඩලා තියෙන්න ඕනේ. ආරේෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ කාරණා පහයි අත්හැරෙන්නේ දින අමුතු දෙයක් අත්හැරෙන්නේ නැහැ මොකද ඒ කාරණා පහයි අපි අල්ලන් ඉන්නේ.